අපි පසුපෙළේ මන්ත්‍රවරු විදිහට විශේෂයෙන් මේ ආණ්ඩුව පිහිටවන්න කැපකිරීම කළා. ඒවගේම මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කැපකිරීම කළා. ඒවගේම මේ ආණ්ඩුව රකින්නත් කැපකිරීම කළා. ආණ්ඩුව වැරදි මාර්ගයකට යන්න උත්සාහ කරනවා නම්, ආණ්ඩුව වැරදි මාර්ගයකට යයි කියලා අපිට හිතෙනවා නම්, ඒක පෙන්වා දීමත් පසුපෙළේ මන්ත්‍රවරු විදිහට වරප්‍රසාද්, ඒවගේම ඒ තනතුරෙන් බැබලිච්ච නැති පසුපෙළේ මන්ත්‍රවරු විදිහට ආණ්ඩුව රකින්න අපේ වගකීමක් යුතුකමක් විදිහට මම දකිනවා. එනිසායි මම මේ පෙවුත් සාකච්ඡාවට කතා කරන්න තීරණය කළේ. ඇතමුන් විශේෂයෙන් පරාජිත දේශපාලන නායක උත්සාහ කරනවා පරාජය වෙලා ආණ්ඩුවට සම්බන්ධ වෙලා ආණ්ඩුවෙන් යැපිලා ආණ්ඩුව ඔවුන්ගේ අතට ගන්න. ඒක කරන්න දෙන්න බැහැ. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි පසුපෙළේ මන්ත්‍රීවරු 51ක් ඉන්නවා මේ ආණ්ඩුව රකින්න. මේ ආණ්ඩුවත් එක්ක ඉන්න අපි කිසිම වරප්‍රසාදයක් වරදාමයක් නැතුව තමයි මේ අවුරුදු දෙක පළමිනීන් රට දෙවෙනුව පක්ෂයේ තුන්වෙනි පුද්ගලයා කියන තැනට මෙතෙන්ට ගෙනාවේ. ඒ නිසා රට හොඳට හරියට හරිමග යනවා නම් එතෙන්ට අපි යන්න සූදානම්. බෑ අපිට පේනවා නම් පළවෙනියෙන්ම තියෙන රට දෙවෙනියට දාලා පක්ෂයක් රකින්න විශේෂයෙන් ජනාධිපතිතුමා ඇතුළු පරාජිත මන්ත්‍රී කණ්ඩායම ඇමති දරණ අය සූදානම් වෙනවා නම් අපි පාර්ලිමේන්තුවේ එකේ පසුපෙළේ මන්ත්‍රීවරු විදිහට කෙලින් හිටගන්න. අපි සූදානම් ඕනෑම මොහොතක නෑදෑය විදිහට, මිතුරන් විදියට, සෞර්ධයන් විදියට ජනවාරි මාසයේ 8 වෙනිදා නොහිටපු, ඒ වගේම අගෝස්තු මාසයේ 17 වෙනිදා නොහිටපු ඕනෑම මැති ඇමතිවරයෙක් එක්ක ගමනක් යන අපි සූදානම්. හැබැයි නෑයන් මිතුරන් සෞර්ධයන් එක්ක පමණයි වේයන් විදිහට එනවනම් ඒකට ඔවුන් අසන්න අවශ්‍ය කරන කෘමිනාශක පසුපෙළේ මන්ත්‍රීවරු විදියට අපි ළඟ තියෙනවා. මේ මහින්ද රාජපක්ෂත් එක්ක හැප්පෙද්දි, මහින්ද රාජපක්ෂ පාලනේ එළවන්න සූදානම් වෙද්දි ඔයිට වඩා හැලහැප්පිලි, ඔයිට වඩා ප්‍රශ්න, ඔයිට වඩා කැපකිරීම් කළා. ඒ කැපකිරීම් කරලා අපිට ඕනයි කියන යහපාලන ආණ්ඩුව බිහි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකය කරපු කැපකිරීමට ගෞරවය විතරයි. ඒ ගෞරවය අපිට නැතුව යනවනම්, ඒ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට නැතුව යනවනම්, ඒ ගෞරවය රැකලා දුන්නු ජනාධිපතිවරයා හිතාමතාම හෝ පරාජිත දේශපාලඥයාගේ වචනවලට ඇහුම්කන් දීලා එක්සත් ජාතික පක්ෂ නොසලකා හරිනවා නම්, එක්සත් ජාතික පක්ෂයේ වැඩි බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා මේකේ මන්ත්‍රීවරු විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකේ මන්ත්‍රීවරු නැහැ. සියලු දෙනා අපිත් එක්ක පාර්ලිමේන්තුව ආපු පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ආපු මන්ත්‍රීවරුත් ඇමතිවරු ඔවුන් ඉන්නේ තනතුරු වෙනුවෙන් විතරයි. නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි අපි ඉන්නේ තනතුරු වෙනුවෙන් නෙමෙයි. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝගයට, එතුමාගේ උපදෙස්වලට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව කරපින්නාගෙන ගමට ගෙනිච්චා. අපේ අසරණ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දෙන් මේ රටේ වෙනස් කරන්න බැරි ජනමතයක් අපි වෙනස් කළා. ඒ වෙනස් කරන්න බැරි ජනමතය වෙනස් කරලා අපි බලාපොරොත්තු වෙනවා සමස්ත රටේ ජනතාවගේ බලාපොරොත්තු සිද්ධ කරන්න. නිසා මේ අවස්ථාවේ එන්නට ඕන කැබිනට් සංශෝධනයට වඩා මේ අවස්ථාවේ එන්නට ඕන නැති ප්‍රශ්නයක් ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය හරහා නිර්මාණය වෙනවට වඩා මෙවලේ වෙන්නට ඕන යහපාලන ආණ්ඩයට අනුගත යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නොකරන මිනිස්සු ටික අඳුන ගන්න. යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ විතරක් සීමා විය යුතු නැහැ. පළාත් සභාවේ තියෙනවද? පළාත් සභාවේ නැහැ. පළාත් සභාවේ ඇමති සංශෝධන වලට යන්න පුළුවන්. ගිහිල්ලා ඒ බලය සියලු පක්ෂ බෙදා හදාගෙන පළාත් සභාවේ යහපාලන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක කෙරෙන්නේ නැහැ. පළාත් සභාව තුල උගුන් පක්ෂයක් හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත් කරනවා. යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල තවත් එක කොටසක් ගලවගෙන යන්න උත්සාහ කරනවා. නිසා ඉතාමත් පැහැදිලිව අපි කියනවා විමන්ත්‍රී කණ්ඩායමක් විදියට ඕනෑම කල්ලියකට නායකත්වය දෙන්න අපි මම සූදානම්. ඒ කල්ලියත් එක්ක එකතු වෙලා ආණ්ඩුව වැරදි මඟකට යනවා නම් ඒ වැරදි මගෙන් ආණ්ඩුව මුදා ගන්නත් අපි සූදානම්. මේ පසුපෙළේ මන්ත්‍රීවරු නැගිටලා පෙළ ගැහෙන ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ටවත් ඔවුන්ගේ ගමන් මගට අපහසුතාවයට පත් කරන්නවත්, ඔවුන් වෙනස් මගකට හරවන්නවත් නෙමෙයි. අපට පැහැදිලිව දැන් තේරෙනවා මේ මොහොතේ කැබිනට් සංශෝධනයත් එක්ක එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ ආණ්ඩුව නිර්මාණය කරන්නට, මේ ආණ්ඩුව ගොඩනගන්නට විශාල අහිංසක අසරණ ජනතාවගේ බලාපොරොත්තු එක්රොක්සුණා. ඒ බලාපොරොත්තු සුණු විසුණු කරන්න තමයි එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විනාශ කරපු ඇතැම් කණ්ඩායම මේ ආණ්ඩුව ඇතුළටත් රිංගලා ඇතැම් වැඩ කටයුතු කරන්න. මේ ආණ්ඩුවේ කරන හොඳ ගන්නවා වගේම එහි අයිතිය ගන්නවා වගේම හොඳ දේවල් අපි කරන්න කියනවා වගේම නරක දේවලුත් මේ ආණ්ඩුවේ ඉන්නෝ නම් විඳ දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳ නරක දෙකත් එක්ක මේ ආණ්ඩුවට යන්න උනේ ඇයි? පහුගිය කාල පරිච්ඡේදය තුළ අපි මේ ආණ්ඩුව ගද්දි මේ ආණ්ඩුව රට බාර ගන්න මොහොතේ තිබුණු අධික දැවැන්ත ණය බර නිසා. මේ ණය බර නිසා අකමැත්තෙන් හෝ අපේ අගමැතිතුමාට
ඒවගේ ඇමති මණ්ඩලයට ඒවගේම අපේ පක්ෂයට අපට තීන්දු තීරණ ගන්න වෙලා තියෙන අය අමීරි සමහර දේවල් සමහර තීන්දු තීරණ ගන්දි මේ වෙනකන් අවුරුදු දෙකමාරක් වෙනකන් මේ ආණ්ඩුව නිර්මාණය කරන මහන්සි වෙච්ච සුවිචා සංවිධානවලට ග්‍රාමීය නායකයන්ට සහ පක්ෂ නායකයන්ට පාක්ෂිකයන්ට යමක් කරන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක ප්‍රසිද්ධිය සමාව ඉල්ලනවා. හැබැයි ඒ සමාව අපි ප්‍රසිද්ධිය ඉල්ලන ගමන් ගම්බිම් මට්ටමේ ජනතාව බලාගෙන ඉන්නවා තව ටික කාලෙකින් හෝ යලිත් අපි බලාපොරොත්තුනු සමෘද්ධිමත් යුගයේ මේ රටේ නිර්මාණ වෙයි කියලා. ඒ ගමන යද්දි තමයි ආසියාවේ හොඳම මුදල් අමාත්‍යාංශේ ඒ වගේම නිහඬව දූෂණයෙන් වංචාවෙන් නොමැතිව මාර්ග ඉදිවෙන මහාමාර්ග අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශවල සම්වර්ධන කටයුතු රටේ හැමතැනම සිද්ධ වෙද්දී මොකටද මේ සංශෝධනයක් කරන්න සූදානම් වෙන්නේ? ඊට වඩා අපි ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනයකෝ ව්‍යවස්ථා සංශෝධන තමයි අපි ජනතාවට පොරොන්දු වෙච්ච දේවල්. ඒව කරලා ඉන්නට උනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන කණ්ඩායමක් ඒවා හිතාමතාම පස්සට අදිමින් මේ ආණ්ඩුවේ යන ගමන් මඟ වෙනස් කරන්න උත්සාහ කරනවා. මේ සවධාරණය කරනවා පසුපිලේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විදිහට අපි එකතු වෙන්න සූදානම් ඉදිරි කාලේ පාර්ලිමේන්තුව තුළ. මේ කැබිනට් සංශෝධනයෙන් පස්සේ තාමත් පැහැදිලිව අපි අපේ රජයේ ගමන් මඟ වෙනස් කරන්න ඍජුව බලපාන යම් යම් ක්‍රියාකාරකම් සිදු වුණොත් ඒ වෙනුවෙන් නැගී සිටින්නත් පෙළගැහෙන්නත් සූදානම් බව ප්‍රකාශ කරමින් මේ අවස්ථාවට ගොළු සහභාගී වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මාණියට වෙනවා බොහොම ස්තුතියි. මම අශෝක ප්‍රියන්ත නාත් උත්තලන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.